ඔයාලත් YouTube එකෙන් කතා බලනව නේද? ඔ නැහැනම් අද වීඩියෝ වලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ වීඩියෝස් බලන ඔයාලට YouTube එක ගැන කියන්න පුංචි රහසක්. ඉතින් ඔයාලා දන්නවනේ data card එකක් දාලා YouTube videos බලුවත් එහෙම ඉක්මනින්ම මේ data ටික ඉවර වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉක්මනින්ම data ඉවර වෙන්නේ නැති විදිහට නිකම්ම data කැපෙන්නේ නැති විදිහට කොහොමද ඔයාලා හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. YouTube videos බලනාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඒ නිසා like කරලා comment කරලා යාළුවන්ට share කරන්න. ඒ වගේම ඔනි YouTube videos බලන ඔයාලා අනිවාර්යයෙන්ම මේ step එක follow කරන්න. එතකොට ඔයාලගේ නිකම් කැපෙන data අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න පුළුවන්. වීඩියෝ එක ඇතුළට ගිහලා මේක කරන්නේ කොහොමද කියලා බලමු. වීඩියෝ එක දැනගලින් මතක් කරන්න නම් channel එක subscribe කරන්න notification bell එක all කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා YouTube videos බල බල ඉද්දී සමහර වෙලාවට ඔයාලා දන්නේම නැතුව ඔයාගේ ෆෝන් එකේ සල්ලි එහෙම නැත්නම් normal data කැපිලා තියෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා ගොඩාක් අයට ප්‍රශ්නයක්. ඉතින් මේක ඇත්තටම කොහොමද නවත්තන්නේ ඇත්තටම පැකේජ් එකක් දැම්මත් මේ විදිහට සල්ලි කැපෙන්නේ ඇයි කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඔන්න ඒක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේකට හේතුව වෙන්නේ ඔයාලා දාන පැකේජ් එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ඇක්ටිව් කරන පැකේජ් එක 360p කියන ක්වොලිටි එකෙන්නේ ඇක්ටිව් කරන්නේ. එතකොට මේ විදිහට ඇක්ටිව් කරාට පස්සේ ඔයාලා මේ විදිහට YouTube videos බලනවා. දැන් ඔන්න unlimited අපි පැකේජ් එකක් දාගෙන තියෙන කියලා ඔයාලා videos බලනවා. හැබැයි පැකේජ් එකේ තියෙන්නේ අදාළ ක්වොලිටි එකෙන්. එතකොට එයාලා දීලා තියෙන ක්වොලිටි එකක් තියෙනවා. අන්නේ සීමාව දක්වා විතරයි පැකේජ් එකෙන් ඔයාලට videos බලන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට ඔයාලගේ සිග්නල් තියෙන නැති විදිහට මෙන්න මේ ඔයාලා බලන වීඩියෝ එකේ ක්වොලිටි එක වෙනස් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මගේ වීඩියෝ එක මේ විදිහට ගත්තොත් මගේ වීඩියෝ එකේ මේ විදිහට මම සෙටින් වලට ගිහිල්ලා මෙතන යනවා මම සෙටින් ක්වොලිටි වලට. ගියාට පස්සේ මෙන්න මෙතන ක්වොලිටි එක ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 360p කියන එක තමයි සාමාන්‍ය පැකේජස් වල ක්වොලිටි එක විදිහට එන්නේ. සමහරවිට වගේ සිග්නල් තියෙන තැන් වලට වගේ ගියාට පස්සේ මේ ක්වොලිටි එක වෙනස් වෙනවා. මෙන්න මේ 720p ඔන්න ඔය විදිහට ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ වුණාට පස්සේ වෙන දේ තමයි ඔයාගේ පැකේජ් එකට අමතරව තියෙන normal data වලින් හරි සල්ලි වලින් හරි ඔයාගේ අමතර ගාණක් ඔය වීඩියෝස් බලනවට කැපෙනවා. ඉතින් මෙන්න මේක නවත්ත ගන්න හොඳ ඔප්ෂන් එකක් YouTube එක විසින් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක මොකක්ද කියලා තමයි අද කියන්න යන්නේ. ඉතින් මේ කියන ඔප්ෂන් එක ඔයාලා ඔන් කරගත්තට පස්සේ ඔයාලගේ normal data කැපෙනක කිසිම ප්‍රශ්න නැතුව නවත්ත ගන්න පුළුවන්. මේ වැඩේ කොහොමද කරන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලට YouTube app එක open කරගත්තට පස්සේ YouTube එකේ මෙන්න මෙතන you කියලා මෙන්න මෙතන ඔයාලගේ profile එක බලා ගන්න පුළුවන්. මෙතෙන්ට එන්න. ඉතින් එතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන audience setting icon එකක් තියෙනවා. මෙන්න මේක උඩ ඔයා touch කරගන්න. ඉතින් මෙන්න මේ වගේ තැනකට ඊට පස්සේ ආව අරගෙන එනවා. දැන් ඔයා මෙතනින් මේ විදිහට පහළටම යන්න. පහළටම ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට data saving කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේක උඩ touch එකක් දෙන්න. දැන් ඔයාලට මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන උඩම tick mark එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ tick mark එක on කරගන්න. මේ ටික් මාක් එක ඔන් කරගත්තට පස්සේ ඔයා වීඩියෝ බලද්දී ඔයාගේ අමතරව සල්ලි කැපෙන එක ඔටෝම නවතිනවා. ඉතින් මේ සෙටින් එක ඔයාලා අනිවාර්යයෙන්ම හදාගන්න. එතකොට නිකම්ම ඔයාලගේ සල්ලි ඩේටා කැපෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ නිකන් තියෙන සල්ලි සහ ඩේටා කැපෙන එක ඔයාගේ YouTube app එක හරහාම නවත්ත ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ඔප්ෂන් එක ඔයාලට වැදගත් වෙන්නේ නැති. ඉතින් අපහදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න නැත්නම් මැසේජ් එකක් දාලා නම් තාන්න බලුවා. ඉතින් ඔයාලට මේක වැදගත් වුණා නම් ෂෙයා කරන්න යාළුවන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට එක ටික් මාක් එකකින් ඔයාලගේ නිකරුණේ කැපෙන සල්ලි ඩේටා කැපෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් අද මම අරගෙන ආවේ YouTube videos බලන ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන්න ඇති. ඉතින් ඔන්න වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම පේෂණකට එක්කතු වෙලා ලයික් කරලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අද මම ගින්නෙන් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යාළුවත් එක්ක ෂෙයා කරගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.